මැක්ස් ක්ලීන් එකක් දෙන කැට තුනේ වින් මැක්ස් කැටේ රුපියල් 30ක මැක්ස් ඉතිරියක් එක්ක. වනයෝ ද ප්‍රෙසිඩන්ට්. ක්‍රීම් සුපිරි අඩම මිල රුපියල් 890යි. වෙන්න ඕන හැමදේම වුණා ඉතින්. සරත් මාතේ කොහෙද හිටියේ? මම මෙතන මේ පුතාලත් එක්ක කතා කර කර හිටියේ. ඒ ඇත්තට මොකද්ද වුනේ? උනේ ඉතින් අසේල මුදලාලි ආවා. ඇවිල්ලා? ඇවිල්ලා හොඳටම බැන්නා. අපිට බැන්නා, මල්ලිට බැන්නා. හරිම නරක විදියට. අපිට හංගන්නෝ කියලාත් කිව්වා. දෙයනේ. මල්ලිට ඉතින් නිකන් හිටියේ නැහැ, මුත් සෑහෙන කෑ ගැහුවා. පුතා මොනවද කිව්වේ? මෙයා ඉතින් ඔය දන්නද පරණ කසිප්පු කතන්දරයි අරවයි මේවයි. කුමාර ඒව අහලා මහින්ද සෑහෙන්න කේන්ති ගියා. එයාත් බයින්ද ඇති. ඔව්. ඉතින්? ඉතින් දෙගොල්ලොම සෑහෙන්න කෑ ගහගත්තා. මයියට පිස්සුනේ ඉතින්. අයියකෝ උඹ මට පිස්සු කියලා කියන්නේ? මගේ තාත්තට මගේ ඉස්සරහම හිඟන්න කියලා කියනකොට උඹ කියන්නේ මට බලන් ඉන්න කියලාද? මට කටවහන් ඉන්න කියලාද? සිය කියන්නකෝ. නෑ නෑ නෑ. කොල්ලෙක් එහෙම ඉවසන්නේ නෑ. ඒක ඇත්ත. ඒක හරි. දැන් ඉතින් සේරම හරිනේ. දව හරි තමයි. හරි. යාට යාග දුවව ඕන කෙනෙක්ට දී ගන්න කියන්නේ. සීමර සමා වෙන්න මම සියාගේ ඉස්සරහ මෙහෙම කතා කරනවාට. නෑ නෑ පුතා පුතා හරි. පුතා වැරදි නෑ. හරි හරි දැන් කොහොමද සේරම ඉවරයි? හරිනේ. මාවත් දාලා ගිහින්නේ. යම්සිය මන්සිය වැල්ලවන්න. නෑ පුතා ඕන්නෑ මම වාහනේක යන්නම්. හරි එහෙනම් අපි දැන් ගෙවල් වලට යමුනේ. සරත් මහත්තයා අපි යා. එතකොට පුතා පාටි එක ඉවරද? දෙමුණ පාටිද සරත් මහත්තයෝ? කෙල්ල ගැන පව්. ඔව්. රට දුක යාගෙන තමයි. ඒකත් එහෙමයි. මට ඇති වුණක් නැහැ. කොහමද ආවේ ඔයා? ඒක මුලින්ම කියලා ඉන්න. බය වෙන්න එපා. මම පරිස්සමට ආවා. සනෙලයිගේ වාහනේ ආවේ මං. අසෙනි මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාවේ ඇයි? මහියයි මොන ප්‍රශ්න තිබ්බත් ඔය අසෙනි පෙන්නන් ඉන්න මං නැවිත් ඉන්නවද? මං කොහොම හරි යනවා. කොහොම හරි. ඉන්නකෝ මම බෙහෙත් මුකුත් බීලා නැහනේ.
අද දවසටම මුකුත් බෙහෙත් බීලා නැහැ කියලා මම දන්නවා. ඔයා අද දවසම මාත් එක්කවත් හරියට කතා කරලේ නැහනේ. එකම එක කෝල් එකයි ගත්තේ. ඇයි මහියා මේ මෙහෙම කරන්නේ ආ? මේ බෙහෙත් පෙති බීලිනකෝ. ඔයා හොඳටම දන්නවා ඔයා නැතුව එක පැයක්වත් මට ඉන්න බෑ කියලා. හරිද? මතකරිදවයි පාගිය තැන් කියලා පපුුවට බරයි දුක තරම් බරන වෙලා ඔබ මහුසුමයි ආදරේදිය වෙලා ලේසි ඕනෑම ATM එකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ පෙල්කු නිසා මෙහෙම ඉතිරි කරනවා ෆුල් ක්‍රීම් සුපිරි අඩම මිල රුපියල් 890යි සිග්නේචර් මගේමයි ගයමු දවසක ජීවිතී තලි කැලින් බේබි සෝ රුපියල් 90කට කැලින් බේබි පොඩි හැමෝටමයි මං ගන්න එන්නද කියලා අහපුවාම ඒකට කැමතුනෙත් නෑ. දැන් එනවා හති දාගෙන. මේ ඇයි දුකයිද? ටිකක් විතර. ටිකයිද? මේ ඇත්තටම ඇයි මං ගන්න එන්නද කියලා හත් දෙපයි කිව්වේ? මට හිතුණා ඉතින් හැමතිස්සෙම මගේ මහත්තයාට කරදර කරන්න හොඳ නෑ කියලා. එහෙමද? එතකොට දැන් මං ඔයාව ගන්නේ නේක. ඔයාව බලන්නේ නේක මට කරදරයක් කියලා ඉතින් ඉන්නේ. මට දැන් කියන්න. ඇයි හදිස්සියෙන් මාව හම්බ වෙන්න ඕනි කියෝ? නිකන් ඉති. නිකන් වෙන්න බෑ. ඇත්තටම කිව්වොත් නිකම්මත් නෙමෙයි. එහෙම. මට අපි දෙන්න ගැන බයක් දැනෙනවා. ඒක මේ ඔයාට තියෙන ආදරේ හින්දම හිතේ තියෙන බයක්. මොකක්ද බලේ බය? ජීවිතේ කවදා හරි දවසක ඩොක්ටර් කෙනෙකුයි සංගීතකාරයෙකුයි ගැලපෙයිද කියන බය. ඇයි ඔය එහෙම කියන්නේ? ඒක පාට මෙහෙම හිතුනේ. ඇයි මට හිතුණ දේ මං කිව්වේ? ඇයි මට හිතුණ දේ වැරදිද? මෙහෙමයි. මං ආදරේ කරන්නේ මහීට. නැතුව මහී ඇතුලේ ඉන්න සංගීතකාරයෙක් නෙමෙයිනේ. හැබැයි ඉතින් මං ආදරේ කරන මහී සංගීතකාරයෙක්. ඒකට මම මොකද කරන්නේ? මං ඒක දන්නවා. ඒත් අවුරුදු ගානකට පස්සේ ඔයා කැම්පස් එකෙන් එළියට එද්දි හැමදේම වෙනස් වෙලා තියෙද්දි කියලා මට හිතෙනවා. එතකොට වෙනස් වෙන්නේ මන්ද ඔයාද? කවදා හරි දවසක ඔයා ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන එක ඇත්ත. ඒත් එදාට මම මේ මහපොළුවේ නිකම්ම නිකම් මිනිහෙක් වුණොත්. ඔයා හිතන්නේ මං කවදා හරි වෙනස් වෙයි කියලාද? මගේ ඇස් දෙක දිහා බලන්න. බලන්නකෝ. හිතනවාද කවදම හරි මං එහෙම වෙනස් වෙයි කියලා? ඔයාට මෙච්චර පණ වගේ ආදරේ කරන මං වෙනස් වෙයි කියලා ඔයා හිතනවද? කතා කරන්න. මං දන්නවා වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි මෙහෙම හිතරෙදෙන දේවල් කියන්නේ? මට බය කාලයත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙයිද කියලා. මේ කාලෙත් එක්ක
හැමදේම වෙනස් වෙයි. හැබැයි මං ඔයාට තියෙන ආදරේ අරින්න අනිත් හැමදේම. උනා චුටිවා මේ කරන්නේ මේ ගෙදර මෙච්චර ප්‍රශ්නයක් තියාගෙන ඇයි වාර පාටට ගියේ අයියා දන්නවනේ මට වෙන කරන්න දෙයක් නැහැ මට මොකක් කරේ චාන්ස් එකක් හම්බෙනව නම් මම ඒක අවස්ථාවක් කරගන්නවා මං දන්නවා මන් දන්නවා ඒක. එහෙමයි කියලා මොන ප්‍රශ්න ඉස්සරහටත් වැඩක් තියනවද? ගෙදර ප්‍රශ්න ඇති කරගෙන. කල්පනායි තාත්තයි ඔයා ගැන හැඟාගෙන ඉන්නේ. අනිත් කෝ ආවම ඇසුරුනාම 100ට ප්‍රශ්න ඇති වෙනවනේ. ඒක තේරෙන්නේ නැත්තේ. මේක නම් ඇත්ත. දැක්කනේ අපේ අම්ම 100ට සැරෙන් කතා කරපු හැටි. අම්මර රද්දක් කියන්න බෑ. හැම අම්මලම එහෙම තමයි ඔයි. විශේෂයෙන් අපේ අම්මා. සල්ලි බලය තියනා නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා එයා හිතන් ඉන්නේ. වෙන ජීවිතයක් ගැන එයාලගේ අදහසක්වත් නැහැ. මට තේරෙන්නේ නැහැ අයියේ. මට තේරෙන්නේ නැහැ. මම මොනවා කරන්නද කියන්නේ මට තේරෙන්නේ නැහැ. බලනවාකෝ මෙච්චර ප්‍රශ්නයක් වෙලා දීදිත් මහි අනිත් පැත්තට හැරුණානේ උට මෙච්චර දෙයක්වත් තේරෙන්නේ නැද්ද බා මොනේ මන්දයි අනේ මන්ද කියලා හරියන්නේ නැහැ නේ හැම දෙයකටම මම මහියත් එක්ක කිලින් කතා කරන්නද මේ ගැන අනේ පායේ දැක්කනේ අත අතර කතා කරපු හැටි එදා පාටි කී දිත්තේ එහෙම. එයා මාව හිතින් අතහැරලා ඉන්නේ. හිතින් අතාරපු තැනකට මං එල්ලි එල්ලි යනවා. මං දන්නවා ඒක හරියන්නේ නැහැ කියලා. හරි හරි එහෙමයි කියලා ඕවා ඔච්චර ඉක්මනට අමතක කරන්න ඕනේ නැහැ. හරි. හෙට අනිතර මං කල්පනාව කසාද බඳිනවා. මං තව මොනව හිතේ තියන් ඉන්නදයි? අනියම්. තව මොනව හිතේ තියන් ඉන්නද? මං දන්නවා ඔයි මං දන්නවා. මං දන්නවා තව මොසේ කොච්චර හිතියම වරින් දින්න කියලා. මං දන්නවා. බලමු කෝජා මිලදී ගැනීමට 360 wellness center හෝ web අඩවියට පිවිසෙන්න ඉතිරි කරනවා ක්‍රීම් සුපිරි අඩමු මිල රුපියල් 890යි
ADK Live in concert with Rap Indy. Agosto 4 irida Kolamba Nelum Kuluneedi. රුපියල් මිලියන එකට වැඩි ෆයිබර් එලිට් රිවෝඩ්ස් දිනා ගන්න. අදම SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකට ඇප්ලයි කරන්න. දෙකු නිසා මෙහෙම ඉතිරි කරනවා. Full cream සුපිරි අඩම මිල රුපියල් 890යි. කල්පන. දැන් ඔක්කොම ටික සෙටල් නේ. හරියටම කතා කරගත්තනේ. කතා නම් කරගත්තා තාත්තේ. मट तेरे मे रजिस्ट्रेशन टीका लोकवट हूं अभी हूं होटेल सुरंजित मट की तो एक मुनादी मंकी अभी आगमित तुम तीन वाइट कर लगे अच्छा मुखिया मुखदाई गल अच्छा का අපිට පිස්සුද බං මට පුළුවන් අගමැතිතුමාට එන්න කියන්න ඉතින් මාලි එහෙම වුණොත් එහෙම අපිට මේක ගණ්ඩ වෙන්නේ 5 ස්ටාර් ලෙවල් එකේ හෝටල් එකක දැන් එමුණොත් එහෙම අගමැතිතුමා ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමා පක්ෂ මහලේකම්තුමා මොකද මේ මෙයාට යැමති පුටු වරන් දුන්නේ අපේ මහලේකම්තුමානේ ඉතින් මේ ඒගොල්ලන්ට කියන්න නැතුව ඔය රෙජිස්ට්‍රේෂන් එක ගන්න එක හරිද? කල්පන දැන් මේ මෙච්චර ඡන්දයක් එනවා. අපිටත් මේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ ඇස්සේ මේ උඹලගේ මේ එන්ගේජ්මන්ට් එකයි මේ අරවයි මේවයි ඔක්කොම මේ එලියට දාන්න ඕනේ නැහැ. අනිත් එක ආසේලත් කිව්වේ මේක මේ පවුල් වල කීප දෙනා විතරක් හිටියම ඇති කියලානේ. නේද? අපි ඒක එතකොට එහෙම කරමු. ඊට පස්සේ ඔය මහීලගේ ප්‍රශ්න අරෝමේව ඔක්කොම ඉවරයි. මේක මාර කතාවක් නිසරංජි. මාර කතාවක් නෙමෙයි මාලේ. ආයේ මේ ගැන කිසිම ආගියුමන්ට් එකක් තියාගන්න එපා. පවුල් වල කීප දෙනා විතරක් ඉඳලා මේ රෙජිස්ට්‍රේෂන් එක කරාම ඇති. එච්චරයි. ඔය කොච්චර ඇමතිවරුන්ගේ ළමයි මේ රෙජිස්ට්‍රේෂන් එක ගන්නවද? පස්සේනේ ලොකුවට වෙඩින් එකක් ගන්න. අනිත් එක මේ වෙලාවේ මේ අගමැතිතුමාගෙන් මේ දිනයක් ගන්න මාස 3ක් විතර ඉස්සරහට බලන් ඉන්න ඕනේ. දැන් කල් දාන්නද කියන්නේ මේක ආයේ? එහෙම කරන්න බෑ. දැන් සමරවීරත් කිව්වනේ ඈ අර ගුරුනාසෙත් කිව්වනේ. කල්පනගේ කේන්දරයේ හැටියට මේ මාසේ මේ දිනේ පන්නන්න එපා කියලා. එහෙම පන්නුවොත් එහෙම මේ වෙඩින් එකක් ගන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඕගලන්ට ආයෙත් මේක කල් දාන්න දුන්නේ. කරන්නේ නැද්ද මේක? हरी हरी सुरांजी तें केंद्रे टेम क्यों आए कियला माली तब मैं आगे अमित का मन अतिवेन आ कियला समर्जी वो क्यों बने इड पास से तब मासा हाथरा क्या नो आया अमित का मन गंड कियला क्यों बने ते एवी तेरे मसीद दूर नहीं ना ते ये निशा ये मिनिस्ट्रो केन एवी तेरा मैं बैठे करम ऐच्छा रहे देन perfume expert गोया सबन रुपया लेकर सीवी सिपाक पामनाई छोटी भाई बहन ने पा छोटी मंगने मैं खाल ने अमी बला के मचान तात महिला एक का लुकू आउलक तीन हो बपोड़ा हितला बाला पांको हमें ये मान दबा